අයිබෝන් ළමයි අද අපි කරන්න යන්නේ අපේ හතරවෙනි වීඩියෝ එක අපේ කලින් වීඩියෝ වල ලොජික් ගේට්ස් මාතෘකාව කරා ඒකෙන් ලොජික් ගේට් හතක් සම්පූර්ණයෙන්ම කරලා වෙලා ඒකේ සත්‍යතාවකු නිර්මාණය කරන විදිය සහ ඒකෙන් ප්‍රශ්නයක් අපි සාකච්ඡා කරා ඉතින් අද වෙනස්ම විදිහේ වීඩියෝ එකක් අපි අද කරන්න යන්නේ ඔයාලගේ පේපර් එකේ එනවා කුඩා කොටස් ඒ කියන්නේ ලියන්න එන පොඩි කොටස් එනවා ඉතින් ඒකෙන් යම් මාතෘකා කිහිපයක් අරගෙන ඒ පිළිබඳව කිරි සටහන් ලබා දෙන්න තමයි අපි අද මේ වීඩියෝ එක සූදානම් කරලා තියෙන්නේ. හරි අපි ඉස්සෙල්ලම බලමු ඕගලන්ගේ පාඩමේ එක ප්‍රධාන කොටසක්. ඕගල දන්නවා ඇති PC. මේ PC කියන එකේ තේරුම තමයි personal computer. අපි සිංහලෙන් කියනවා පුද්ගල පරිගණක කියලා. පුද්ගල පරිගණක කියලා කියන්නේ අපි එදිනදා කාර්යයන් සාර්ථකව සිදු කරනකොට ඒ නිවසේ ඉඳලා හරි ව්‍යාපාරික ස්ථානයේ ඉඳලා හරි ඒ කාර්යයන් සාර්ථකව කරන්න සහයෝගය දෙන උපකරණයක්. මේ පුද්ගල පරිගණක හරහා අපි එදිනෙදා කටයුතු ඒ වගේම අපි එදිනෙදා කරන කාර්යාල කටයුතු ඒ වගේම අපි ඉක්වේෂන්ස් වගේ දේවල් කියන්නේ සුළු කිරීම් වගේ යම් ඕනෑම දෙයක් ඉතාමත් පහසුවෙන් සුළු කිරීමේ හැකියාවක් තියෙනවා. එතකොට මෙන්න මේ කියන පර්සනල් කම්පියුටර් ප්‍රධාන කොටස් දෙකකට වර්ගීකරණය කරන්න පුළුවන්. ඒකෙන් එකක් තමයි ලැප්ටොප් එක. එහෙම නැත්නම් උකුළු පරිගණක. මේ ලැප්ටොප් එක ප්‍රමාණයෙන් යම් තරමක් විශාලයි. ඒ කියන්නේ ලැප්ටොප් ආපු මුල් අවදීදී නමුත් කාලයත් සමග මේ ලැප්ටොප් එකේ ප්‍රමාණය කුඩා වුණා. උදාහරණයක් විදිහට නෝට්බුක් එක, ඒ වගේම ටැබ් එක, ඒ වගේ යනාදී කුඩා කොටස් වලින් ඉංගලා තමයි මේ ලැප්ටොප් එක නිර්මාණය වෙලා තියෙන්නේ. ඊට පස්සේ අපිට බලා ගන්න පුළුවන් ඩෙස්ක්ටොප් එක. මේ ඩෙස්ක්ටොප් පරිගණක මේස පරිගණක කියලා හඳුන්වනවා. මේක බොහොමයක් නිවෙස් වල පුද්ගලික භාවිතය සඳහා මේ මේස පරිගණකක් භාවිත කරනවා. මේකෙදි මේ මේස පරිගණක තුල අන්තර්ගතයි මොනිටර් එක උඩින් සම්පූර්ණ ඩිස්ප්ලේ බලා ගන්න පුළුවන්. ඒ වගේම කීබෝඩ් එක, යතුරු පුරව, මවුස් එක, මුසිකය සහ අර සිස්ටම් යුනිට් එක. මේකට අපි ගොඩක් කට්ටිය වැඩිදී තේරුම් අරගෙන මෙගොලු කියනවා CPU කියලා. මේකට CPU කියන්නේ නැහැ. CPU කියන එකේ තේරුම තමයි Central Processing Unit. නැත්තම් මධ්‍යම සැකසුම් මේකකේ. CPU කියලා කියන්නේ මේ සිස්ටම් යුනිට් එකේ තියෙන ඉතා කුඩා කොටස. ඒ හින්දා සිස්ටම් කියලා කියන්නේ පද්ධතිය යුනිට් කියලා කියන්නේ ඒකකය. පද්ධති විශාල ප්‍රමාණයකින් සඳහන්පත් ඒකකයට අපි කියනවා සිස්ටම් යුනිට් එකක් කියලා. ඒ හින්දා කවදාවත් ඒකට CPU කියන්න එපා. ඒකට කියන්නේ සිස්ටම් යුනිට් කියලා. අපි ඊළඟ මාතෘකාව බලමු. ඊළඟ මාතෘකාව තමයි CMOS. 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 මේකට අපි කියනවා complementary metal oxide semiconductor. Complementary metal oxide semiconductor. CMOS කියලා කියන්නේ ඕනෑම ලැප්ටොප් එකක, ඕනෑම ඩෙස්ක්ටොප් එකක අන්තර්ගත වෙලා තියෙන කුඩා බැටරි එකක්. මේ බැටරි එකෙන් තමයි ඒ ලැප්ටොප් එකේ එහෙම නැත්නම් ඩෙස්ක්ටොප් එකේ දිනය සහ වේලාව කරන්ට්, ඒ කියන්නේ දැනට පවතින දිනය හා වේලාව කරන්ට් ඩේට් ඇන් ටයිම් එක පවත්වාගෙන යන්නේ මෙන්න මේ කියන CMOS බැටරි එකේ. මේ CMOS බැටරි එක හැමතිස්සෙම රීචාර්ජබල් බැටරි එකක්. ඔගොල්ලෝ පරිගණක ඔන් කරලා තියෙනකොට මේක හැමතිස්සෙම චාර්ජ් වෙනවා. ඒ වගේම ඔගොල්ලෝ පරිගණක ඔෆ් කරාට පස්සේ මේක ඇත්තටම චාර්ජ් වෙන්නේ නැහැ. නමුත් ඒ දිනේ හා වේලාව නිවැරදිව බලාගෙන ඉමේ හැකියාවක් තියෙනවා. මට කියන්න මේ CMOS බැටරි එක බහැලා තියෙනවා නම් කොහොමද බලාගන්නේ? CMOS බැටරි එක බහැලා තියෙනවා නම් බලාගන්න තියෙන එකම ක්‍රමය තමයි බොහොමයක් අවස්ථාවලදී ඔයාලගේ මැෂින් එකේ ටාස්ක් බාර් එකේ, ඔයාලගේ ඩෙස්ක්ටොප් එකේ නැත්නම් ලැප්ටොප් එකේ ටාස්ක් බාර් එකේ දකුණු පැත්තේ කොනේම තියෙනවා යට වේලාවට. මේ වේලාව වෙනස් වෙලා තියෙනවා. එහෙනම් ඔයගොල්ලන්ගේ CMOS බැටරි එක බහැලා. එහෙම නැත්තම් ඔයගොල්ලෝ මැෂින් එක ඔන් කරනකොට මැෂින් එකේ කළු පාට ස්ක්‍රීන් එක, ඒ කියන්නේ කළු පාට ස්ක්‍රීන් එක සුදු පාට අකුරෙන් තියෙනවා press F1 to continue, press F1 to diagnose කියලා. අන්න ඒ වගේ මැසේජ් එකක් පෙන්නනවා නම් ඒකෙන් පෙන්නුම් කරන්නේ ඔයගොල්ලන්ගේ CMOS බැටරිය බහැලා කියලා. ඒ වගේ වෙලාවක F1 කියන එක continue කරලා normally මැෂින් එකේ වැඩ කරගන්න පුළුවන්. ඒ වගේම CMOS බැටරියක් රිප්ලේස් කරගන්නේ මැෂින් එකේ සිස්ටම් යුනිට් එකේ කේසින් එක ගලවලා මේ කේසින් එක ඇතුළේ තව කුඩා බැටරියක් තියෙනවා. මේ බැටරිය ගලෝලේ වෙලා මේක ඒ වගේම බැටරියක් රිප්ලේස් කරගන්න පුළුවන්. මේ CMOS බැටරියක හරියට ඔල්ලෝසු බැටරියක් වගේ තමයි කුඩා බැටරියක් වගේ තමයි දක්නට ලැබෙන්නේ. මේකේ තේරුම complementary metal oxide semiconductor. ඊළඟ මාතෘකාව ඉතාමත් ප්‍රධාන එකක්. ඒකට අපි කියනවා USB කියලා. දැන්ටත් ඔයගොල්ලෝ දන්නවා ඇති මේ USB කියන්නේ universal serial bus. මේ USB හරහා pen drive එකක් පරිගණකයට සම්බන්ධ කරගන්න හැකියාවක් තියෙනවා. ඒ වගේම pen drive එකක් අනිකුත් පිටතින් සම්බන්ධ කරන බාහිර උපාංග, ඊට අමතරව devices, මේ හැම එකක්ම ඉතා පහසුවෙන් සම්බන්ධ කරගන්න පුළුවන්. ඒ වගේම මේ pen එකක් තුල අභ්‍යන්තර හා බාහිර අභ්‍යන්තරින් සම්බන්ධ කරන්නත් පුළුවන් හැකියාව තියෙනවා, බාහිරින් සම්බන්ධ කිරීමත් හැකියාව තියෙනවා. පරිගණක ඉදිරියෙන් සහ පිටුපසින් මේ USB devices පිහිටලා තියෙනවා.
මේ USB devices plug and play කියලා හඳුන්වනවා. plug and play කියලා කියන්නේ ගහපු සැනින් ක්‍රියාත්මකයි කියන එක. ඒ වගේම මේ USB එක ඉතාමත් පහසුවෙන් ලෝකයේ ඕනෑම ස්ථානයක සිට ඕනෑම පරිගණකයකට සම්බන්ධ කරලා නිශ්චිතව භාවිත කිරීමේ හැකියාවකුත් තියෙනවා. ඊළඟ මාතෘකාව VGA. අපි මේකට කියනවා video graphic adapter. VGA එකක් නැතුව පරිගණකයේ තියෙන display එකක් බලාගැනීමේ හැකියාවක් නැහැ. හේතුව VGA එක හරහා තමයි ඔයගොල්ලන්ගේ පරිගණකයේ display එක. එහෙම නැත්නම් monitor එකේ තියෙන graphically මේ හැම දෙයක්ම බලාගැනීමේ හැකියාවක් තියෙන්නේ. VGA එකක් සමහරක් අහලා තියෙනවා ඇති VGA එකක් පිච්චුනා කියලා. VGA එකක් පිච්චුනා කියලා කියන්නේ ඔයගොල්ලන්ගේ machine එකේ තියෙන VGA card එක damage වෙනවා. ඒ වගේ වෙලාවක වෙනත් පිටතින් VGA card එකක් සම්බන්ධ කරලා මේක නැවත ක්‍රියාත්මක කිරීමේ හැකියාව තියෙනවා. සාමාන්‍ය VGA card එකක් විවිධ capacities වලින් තියෙනවා, ධාරිතාවයන්ගෙන් තියෙනවා. මේ video graphic adapter නැත්නම් මේ VGA කියන card එක GB 64, GB 128, GB 512, ඒ වගේම 2GB 8GB වගේ ධාරිතයන් තුල ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා වෙළඳපොළ තුල. ඊට පස්සේ ඕගොල්ලෝ හැම කෙනෙක්ම දන්නවා ඇති ඕනෑම පරිගණකයක තියෙනවා මොනිටරයක්. මේ මොනිටර එක ප්‍රධාන කොටස් තුනකට වර්ගීකරණය කරන්න පුළුවන්. එක්කෙනෙක් තමයි CRT. අපි මේකට කියනවා කැතෝඩ් රේ ටියුබ්. කැතෝඩ් රේ ටියුබ්. අනෙක් එක්කෙනා LCD. ලික්විඩ් ක්‍රිස්ටල් ඩිස්ප්ලේ. ලික්විඩ් ක්‍රිස්ටල් ඩිස්ප්ලේ. අනෙක් එක්කෙනා LED. ලයිට්නින් එමිටින් ඩයෝඩ්. ලයිට්නින් එමිටින් ඩයෝඩ්. එතකොට මේ ඉස්සෙල්ලම ආවේ CRT කියන එක. CRT කියන පරිගණකයේ ප්‍රමාණයන් ඉතා විශාලයි. ඒ වගේම මේ CRT කියන පරිගණකයේ කැතෝඩ් එකක් හරහා තමයි ක්‍රියාත්මක වුනේ. ඒ හින්දා මේකට කැතෝඩ් රේ ටියුබ් කියලා නම් තිබ්බා. ඒ වගේම මේ CRT මොනිටර් එකේ ස්ක්‍රීන් එක බැලුවොත් ඒක ඉදිරියට නෙරලා තියෙන්නේ කර්ව් එකක් විදිහට තියෙන්නේ. ඒ හින්දා මේ මොනිටර් එක අංශක 190ක කෝණයක ඉඳලා ඒ කියන්නේ මොනිටර් එක තියෙනවා නම් මොනිටර් එක ඉස්සරහා තියෙනවා නම් ඕනෑම අංශ 180ක කෝණයක ඉඳලා නැරඹීමේ හැකියාවක් තියෙනවා. ඒ වගේම මේ CRT මොනිටර් එක ගොඩාක් ඉහළ නිෂ්පාදනය කරපු එකක්. හැබැයි මේකේ අවාසිත් තියෙනවා. හේතුව මේක ප්‍රමාණයෙන් විශාලයි. ඒ හින්දා ස්ථානගත කිරීමට විශාල ඉඩක් වැය වෙනවා. ඒ වගේම මිල ගත්තොත් මේක යම් තරමක් මිලෙන් වැඩි. සහ මේ වගේ පරිගණක, ඒ කියන්නේ මොනිටරයක් මේ CRT මොනිටර් එක කරනොත් එහෙම මේවා නැවත සකස් කිරීමේ අපහසුතාවයකුත් තියෙනවා. ඒ වගේම මෙන්න මේ කියන CRT මොනිටර්ස් එහා මෙහා රගෙන යාම අපහසුයි. හේතුව ප්‍රමාණයෙන් විශාලයි. ඒ හින්දා රගෙන යාම අපහසුයි. ඉතින් කාලයක් තිස්සේ මේක භාවිත කරලා මේක ඉවත් වුණා. ඊට පස්සේ ආවා LCD ලික්විඩ් ක්‍රිස්ටල් ඩිස්ප්ලේ. මේකත් භාවිතයෙන් ඉතාම පහසුයි. ඒ වගේම ප්‍රමාණයෙන් ඉතා කුඩයි. හැබැයි මේකේ තියෙන ප්‍රධානම අවාසිය තමයි මේ මොන්ටරේ කෙලින් තිබ්බට පස්සේ අංශක 180 කෝණයක ඉඳලා බැලීමේ හැකියාවක් නැහැ. අංශක 90ක් සිට ඉදිරියට තමයි බලාගැනීමේ හැකියාව තියෙන්නේ. හේතුව අපි මේ අංශක 180 කෝණ ඉඳලා මේක බැලුවොත් එහෙම මේක හරිය ඩිස්ප්ලේ වෙන්නේ නැහැ. මොකද මේක ෆ්ලැට් තියෙන ස්ක්‍රීන් එක. එහෙනම් පැහැදිලිව පෙනීමේ හැකියාවක් නැහැ. එවගේ මේක මිනිසාගේ ඇස්වල යම් ප්‍රමාණයක් සාපේක්ෂව හිතකරයි. ඒ කියන්නේ CRT මොනිටර් සාපේක්ෂව LCD මොනිටර් එක හිතකරයි. මේකත් භාවිතයෙන් ඉවත් වුණා. හැබැයි ඒ වගේම තමයි LCD මොනිටර් එක බලාගැනීමේ හැකියාවක් තියෙන LCD මොනිටර් එකේ ස්ක්‍රීන් එක උඩ LCD මොනිටර් එකක් තියෙනවා. මේකේ ස්ක්‍රීන් එක උඩ අපි ඇඟිල්ලෙන් මෙහෙම ටච් කරාට පස්සේ අපි ඇඟිල්ල වටේ ලික්විඩ් එකක් වගේ යනවා. ඒකෙන් බලා ගන්න පුළුවන් මේක LCD එකක් නේද කියලා. ඊට පස්සේ එනවා මොනිටර් එකක් LED Lightning Emitting Diode. මේ Lightning Emitting Diode එක නැත්නම් LED කියන එක වර්තමානයේ තියෙන ලේටස්ම ටෙක්නොලොජි කරා තමයි නිර්මාණය වෙන්නේ. ඒ වගේම CRT සහ LCD වලට වඩා ඉතාමත්ම graphic quality එකකින් ඉහළයි. ඒ වගේම ඉතාමත්ම තාක්ෂණ ඇතින් දියුණුයි. ඒ වගේ මේ වගේ මොනිටර්ස් ප්‍රමාණයෙන් ඉතා කුඩයි, රැගෙන යාම පහසුයි. හැබැයි මේකේ ප්‍රධාන දුර්වලතාවය තියෙන්නේ හදිස්සියවත් මේ LED කියන මොනිටරේ එක LED එකක් damage වුණොත් එහෙම මුළු සර්කිට් පැනල් එකම ඉවත් කළ යුතුයි. නැවත සැකසීමේ හැකියාවක් ඉතාමත් අඩු මට්ටමක තමයි මෙන්න මේ LED මොනිටර්ස් වල තියෙන්නේ. ඊළඟ එක මාතෘකාව තමයි අපි කියනවා NIC කියලා. අපි මේකට කියනවා National ID Card. නෑ, අපි මේකට කියනවා Network Interface Card. Network Interface Card එක මේක ජාල කරන අතුරු මුහුණක් කියලා අපි මේක හඳුන්වනවා. මේ ජාල කරන අතුරු මුහුණක් හරහා වෙන්නේ පරිගණකයට අන්තර්ජාලයට සම්බන්ධ කරන්න ඕන අවස්ථාවක් තුලදී. ඒ ජාල කරන සම්බන්ධ කරන්න යම් තැනක් නැතිනම් මෙන්න මේ කියන NIC කාඩ් එක භාවිතා කරලා මේකට සම්බන්ධ කිරීමේ හැකියාවක් තියෙනවා. එතකොට මේ NIC කාඩ් එක හරහා ඍජුවම අන්තර්ජාලයට සම්බන්ධ වෙන්න පුළුවන්. හැබැයි වර්තමානින පරිගණකවල මෙන්න මේ NIC කියන පෝට් එක ඔන් බෝඩ් ඇවිල්ලා තියෙනවා. වෙනම සම්බන්ධ කිරීමේ හැකියාවක් අත්‍යවශ්‍ය වෙන්නේ නැහැ. හැබැයි නූතන තාක්ෂණයත් එක්ක අන්තර්ජාලයේ භාවිතා වෙන්නේ Wi-Fi කියන ටෙක්නොලොජි එකත් එක්ක. එතකොට NIC පෝට් එකෙන් නැහැ. ඒක වෙනුවට එන්නේ වයර්ලස් පෝට් එකක්. ඊළඟ එක RAM එක. පරිගණකයේ මතකය ගත්තාම මතකයේ කොටස් දෙකකට බෙදා ගන්න පුළුවන්. ප්‍රයිමරි මෙමරි සහ සෙකන්ඩරි මෙමරි. අපි ඒක ඉදිරි පාඩම් වලදී කතා කරන්නම්. ඒ ඇතුළත දෙන මෙමරි එකක් තමයි RAM එක සහ ROM එක කියලා කියන්නේ. RAM කියලා කියන්නේ random access memory.
රොම් කියලා කියන්නේ රීඩ් ඔන්ලි මෙමරි. පටන මාත්‍ර මතකය සහ සසම්භාවි ප්‍රවේශ මතකය කියලා මේකේ කොටස් දෙකක් තියෙනවා. එතකොට මේ RAM එකේදී වෙන්නේ පරිගණකයක් ක්‍රියාත්මක ව්‍යුත්පත්තිය කෙසේද යන්න උපදෙස් ගබඩා කරලා තියෙන්නේ RAM එක තුලේ. RAM එකක් නැතුව ඕනෑම පරිගණකයක් ක්‍රියාත්මක කිරීමේ හැකියාවක් නැහැ. හැබැයි මැෂින් එකක් ඔන් කරන්න පුළුවන් RAM එකක් නැතුව RAM එකකින් ඒ කියන්නේ මැෂින් එකකින් නොනවත්වා බීප් නාදයක් නගනවා. ඒ කියන්නේ අනිවාර්යයෙන්ම පරිගණකයක් ක්‍රියාත්මක වෙන්න නම් අනිවාර්යයෙන්ම RAM එකක් තිබිය යුතුමයි. RAM එකේ තියෙන විශේෂ ලක්ෂණය තමයි RAM එක ක්‍රියාත්මක වෙන්නේ විදුලි ඇති අවස්ථාවේදී පමණයි. ඒ හින්දා මෙයාගේ තියෙන මතකය ඉතාමත්ම වාෂ්පශීලී මතකයක් තියෙන. සහ මෙයාගේ මතකය తాවකාලිකයි. ඒ වගේම ඊට අනිත් පැත්තේන එක තමයි ROM එක. ROM එකේදී විදුලි නැති අවස්ථාවේදී පවා මෙයා මතකේ තියන් ඉන්නවා. ඒ හින්දා මෙයාට තියෙනවා වාෂ්පශීලී නොවන මතක. එහෙනම් RAM එකේ මතකයට අපි කියනවා වාෂ්පශීලී මතක කියලා. ඒකට කියනවා volatile memory කියලා. ROM එකට කියනවා non volatile memory කියලා. හේතුව එයා විදුලි නොමැති අවස්ථාවේදී පවා මතකේ රඳවා තබාගෙන ඉන්නවා. ඊට පස්සේ අපිට ගන්න පුළුවන් ඕගොල්ලෝ දැකලා තියෙන ඕනෑ මැෂින් එකක ඩිස්ප්ලේ එක ගත්තාම ඩිස්ප්ලේ එකේ කොටස් දෙකක් තියෙනවා. එකක් තමයි graphical user interface අපි කියනවා GUI කියලා. අනිත් එක තමයි command line interface නැත්නම් CLI කියලා. ඉස්සර පරිගණකවල ආවේ CLI කියන command interface එක. ඒ කියන්නේ command line interface. මේකෙදි වෙන්නේ අපි සම්පූර්ණයෙන්ම command prompt එකක් තියෙනවා මැෂින් එකේ. ඕගලන්ට මේක බලා ගන්න පුළුවන් start එකට ගිහිල්ලා start එකේ search එක run කරන්න CMD කියලා command prompt එක. මේ command prompt එක එනවා. මේක තමයි ඉස්සරම තිබ්බ CLI එක. ඒ කියන්නේ command line interface එක. මේක අපි commands දුන්නාට පස්සේ පරිගණකයක් shut down කරන්න, ඒ වගේම on කරන්න, copy කරන්න, paste කරන්න, search කරන්න, find කරන්න ඕන එකක් කරගැනීමේ හැකියාව තියෙනවා. හැබැයි මේක භාවිතයෙන් ඉවත් වුණා. ඒක හින්දා ඒ වෙනුවට භාවිතයට ආවා graphical user interface එක. මේ graphical user interface එක තුලදී අදාළ desktop එකේ icons තියෙනවා. ඒ වගේම ඉතා පහසුවෙන් හසුරවන්න පුළුවන්. දැන් my computer වෙනම තියෙනවා, my documents වෙනම තියෙනවා, recycle bin තියෙනවා. ඒතර ගන්න තියෙන cursor ගන්න ගිහලා click කරන්න විතරයි. ඒතකොට ඉස්සලාවේ CLI. හැබැයි දැන් CLI නෑ භාවිත කරන්න අපහසු ඉන්න. ඒක වෙනුවට තමයි මෙන්න මේ කියන GUI නැත්නම් graphical user interface කියන එක එන්නේ. මේ graphical user interface කියන හරහා ඉතාමත් පහසුවෙන් මේක සාර්ථකව සිදු කර ගැනීමේ හැකියාවක් තියෙනවා. හරි. එහෙනම් මේ මාතෘකා ටික තමයි තියෙන ප්‍රධාන මාතෘකා ටික. ඉතින් මම හිතනවා අපි මේ කිව්ව දේවල් ඔයගොල්ලන් තේරුම් ගන්න ඇති කියලා. ඒ වගේම මම කිව්වා ලොජික් ගේට් වල ප්‍රශ්න තියෙනවා නම් අහන්න කියලා. ඉතින් මම දැක්කේ නැහැ කමෙන්ට් කරලා තියෙනකොට. ඒ කියන්නේ ඉතා සාර්ථකයි. මොකද ප්‍රශ්නයක් තියෙනවා නම් තමයි ඔයගොල්ලන්ට කමෙන්ට් කරන්න. ඉතින් ප්‍රශ්නයක් නැහැ කියලා හිතනවා කියලා කියන්නේ ඔයගොල්ලන්ට ගොඩක් මේ පාඩම තේරුණා කියන එක. මේ වගේ නෝට්ස් ටිකත් බලන්න. මේවා ඔයගොල්ලෝ ෂෝට් ඩවුන් විදිහට ලියා ගන්න. ඒ වගේම එනවත් වරක් මම කියනවා මේ වීඩියෝ එක බලුවට පස්සේ මේ වීඩියෝ එකට දෙන subscribe කරන්න කියලා subscribe කරන්න. එතකොට ඔයගොල්ලන්ට data on කරාට පස්සේ මේ videos notification automatically ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. හරි. එහෙනම් සුබ දිනාටම සුබ දවසක්. ආයුබෝවන්.